සම්මා සම්බුදු සරණයි. මිනිසු ඉපදෙනවා, මිනිසු මැරෙනවා. එහෙත් ඒ සෑම මිනිසෙකු පිළිබඳවම අපේ සිත්වල රැඳෙන්නේ නැහැ. නමුත් යමෙක් තමන්ගේ රට, ජාතිය, ආගම වෙනුවෙන් තමන්ගෙන් ඉටු විය යුතු යුතුකම් කොටස නොපිරිහෙලා ඉටු කරනවා නම්, ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා පරදුවට තබා ක්‍රියා කරනවා නම්, එවැනි යුග පුරුෂයින් කවදාවත් අපට අමතක වන්නේ නැහැ. අපේ රටේ පිනකට පහළ වුණ එවැනි ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙකුගේ 154 වන ජන්මස්මරණය නිමිත්තෙන් බරණැස ඉසිපතනාරාමේදී බෝසත් දම්පල් හරසර වන්දනාව පවත්වන්නට අපි සූදානම්. ඒ වීරයා ඔබේත් මගේත් මතකයට සදා අමරණීය මතකයන් එක්කල අනගාരിക ධර්මපාලතුමා. බෝසත් දම්පල් හරසර වන්දනාව සම්බන්ධයෙන් ඉතා හරවත් සාකච්ඡාවක නියැලෙනට බෞද්ධයා මායි නාලිකාව තුළින් අපි බලාපොරොත්තු වෙනවා. ඒ උදෙසා මෙම සාකච්ඡා මණ්ඩපයට අද දවසේදී වැඩම කරන්නට යෙදුණා පැපිලියාන සුනේත්‍රා මහදේවි පිරිවෙනෙහි පරිවේනාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍යපාද මැදගොඩ අපේ තිසනාහි පාණන් වහන්සේ. අපි ඔබ වහන්සේ සාදුනාද දී නමස්කාර පූර්වක මෙම අවස්ථාවට පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. ඒ වගේම කොළඹ මහත ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍යාලයකරු අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිර ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම අවස්ථාවට වැඩම කරන්න ලැබුණා. ඔබ වහන්සේවත් අපි සාදුනාද දී නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. ඒ වගේම සුවිශේෂී පුද්ගලයෙක් මෙම සාකච්ඡාවට අද දවසේදී එකතු වෙනවා. ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනි මැතුණි ඔබතුමාව ආයුබෝවන් කියලා මේ අවස්ථාවට අපි පිළිගන්නවා. ඒ වගේම ශාන්ති බුද්ධ භූමි වන්දනායතන යෝජනය කරමින් සුරංග ප්‍රදීප් මහතාවත් අපි ආයුබෝවන් කියලා මේ අවස්ථාවට පිළිගන්නවා. මම මුලින්ම යොමු වන්නට කැමති පූජනීය මැදගොඩ අභයතිස්ස නාහිමිපාණන් වහන්සේ වෙත. නායක හමුදුරුවනේ, බෝසත් දම්පල් හරසර වන්දනාවේ ඇති වැදගත්කම ගැන අපි අපේ ජනතාව දැනුවත් කරමු. ගෞරවාර්හ අපේ බොරලන්දේ වජිර ඥාන හාමුදුරන් වහන්සේ, බෞද්ධ නාලිකාවේ අධ්‍යක්ෂ හාමුදුරන් වහන්සේ, එවැගේම අපේ ප්‍රවීණ මාධ්‍යවේදී හිතවත් ජැක්සන් ඇන්තනි මැතිතුමන් ඇතුළු පින්වත්නි, අද ඉතාමත්ම වටිනා උසස් කළගුණ සැලකීමේ මහා පින්කමකට මුලපුරන අවස්ථාව. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ආකාරයට උන්වහන්සේ පැහැදිලි කරනවා, දුල්ලභෝ පුරිසා ජඤ්ඤෝ නසෝ සබ්බත්ත ජායති යත්තසෝ ජායති ධීරෝ තංකුලං සුඛමේතති. දුල්ලභෝ පුරිසා ජඤ්ඤෝ, ආජානීය පුරුෂයන්ගේ පහළවීම හරිම දුර්ලභයි. නසෝ සබ්බත්ත ජායති, ඒ වගේ හැම තැනම උපදින්නේ නැහැ. යත්තසෝ ජායති ධීරෝ, ඒ වගේ උතුමෙක් යම් පරපුරක යම් දේශයක ඉපදුනාද තංකුලං සුඛමේදති, ඒ පරපුර ඒ වංශය සුවේට පත් කරන්නට ඔහුට හැකියාව ලැබෙනවායි කියලා. අන්න ඒ වගේ ආජානීය පුරුෂයෙක් හැටියටයි අපි අනගාരിക ධර්මපාලතුමන් හඳුනාගන්නේ. ඒ වගේම සංස්කෘත පඬිවරයෙක් සඳහන් කරනවා, ස ජාත යේන ජාතේන යාති වංශ සමුන්නති පරිවර්තිනී සංසාරේ මృత කෝවාන ජායති. යමෙකුගේ උපත නිසා ඒ වංශය පරපුර උන්නතියකට යනවා නම් ඔහු උපන් කෙනායයි කියනු ලැබේ. පරිවර්තිනී සංසාරේ, මෙරි මෙරි උපදින සසරෙහි මృత කෝවාන ජායති, මැරෙන කවුරුත් උපදිනවා. ඒ නිසා උපත නෙමේ වැදගත් වෙන්නේ උපන් කෙනාගේ ඒ සේවාවයි කියන එක එහි සඳහන් වෙන්නේ. තියනුව අපේ ශ්‍රී ලංකා ද්වීපයේ එක් යුගයක සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළා පමණක් නෙමෙයි, ඒ යුගකාරක කාර්යභාරය අදටත් මතුවෙවි, ගිගුම් දෙදී නැවත නැවතත් අනුස්මරණය කළ යුතු සහ නැවත නැවතත් සමාජයට ඵල දෙන ඒ උතුම් යුග පුරුෂයෙක් හැටියටයි අපි අනගාരിക ධර්මපාලතුමන් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මේ අනගාരിക ධර්මපාලතුමා පිළිබඳව අපි දැක්කා, අනගාരിക ධර්මපාලතුමා මාක්ස්වාදීද කියලා පොතක් ලියනවා ගුණදාස අමරසේකර මහත්මයා. එතුමා එතනදී සඳහන් කරනවා, අනගාരിക ධර්මපාල චරිතය බෝධිසත්ව චරිතයකට
කිට්ටු කරන්න පුළුවන් විශේෂ ලක්ෂණ ගණනාවක් එතුමන් තුළ පැවතිච්ච බව. එතුමා කුඩන් අවදියේම විමර්ශනශීලී වීම. ජීවිතයේ කුමක්ද? සත්‍යයේ කුමක්ද? එවැගේම සත්‍යයාගේ ලෝකයේ ස්වභාවයේ කුමක්ද? එවැගේම උපන් මිනිසෙක් හැටියට තමන් කළ යුතු දේ මොනවාද? වගේ දේවල් එතුමාගේ චරිතය තුළ නිරන්තරයෙන් එතුමා සමාජය පිළිබඳව ඉතාමත්ම දැඩි අනුකම්පා සහගත හැඟීමකින් කටයුතු කළා. මගේ මුලින්ම ඔබ අහන ප්‍රශ්නේදී ඇහුවේ බෝසත් අනගාරික ධර්මපාල කියලා. බෝධිසත්වයෙකුගේ ලක්ෂණ මොනවද කියලා බැලුවොත් ඒකෙදි කතා කරන්නේ ඉතා පැහැදිලි ලෙස ඔය අටුවාවේ පෙන්නනවා බෝධිසත්වයෙක් කියලා කියන්නේ කවුද කියලා. කරුණෝපාය කෝසල්ල පරිග්ගහිත තණ්හා මාන දිට්ටි අනුපහත තෘෂ්ණාවයි මානයයි දෘෂ්ටියයි කියන මේ දේවල් පැත්තක දාලා කරුණෝපාය කෝසල්ල පරිග්ගහිත කරුණාව සහ උපාය කෞශල්‍ය කියන මේ දේවල් මුල් කරගෙන යමෙක් දානාදී ගුණයන් පුරනවාද ඒක තමයි පාරමී කියලා කියන්නේ. එතකොට එතුමන් තමන්ට හේවා විතරණ පවුලෙන් ලැබිච්ච ඒ මහා ධනස්කන්ධයක් හරියට අලුයමලු කෙළපිඩක්සේ බැහැර කරලා එතුමන් ඉතාම පරිත්‍යාගශීලී ලෙස තමයි මෙතෙන්ට එළබෙන්නේ. ඒ වගේම එතුමාගේ සමාජයේ කෙරෙහි තිබිච්ච කරුණාව මහා පුදුමයි. එක අවස්ථාවක අපිට පේනවා එතුමා ඉංග්‍රීසි ආණ්ඩුවට ලියනවා මේ මිනිස්සු ඉතාමත්ම දුකසේ ගත කරනවා ගංවතුර නිසා. අපි මේ ඉසුරුමත්ව මාලිගාවල් වලගේ හිටියට වැඩක් නැහැ. මේ සමාජයේ මිනිස්සු මේ විදිහට දුක් විඳින්දි කියලා. එහෙම කියනකොට එතුමන්ට ප්‍රතිඋත්තර ලිපිය ලැබෙන්නේ මේ ගංවතුරෙන් මේ ගැමියෝ විනෝද වෙනවා දකින්න එකයි අපිට පේන්න තියෙන්නේ කියලා. එතන සුද්දන්ට පේන්නේ ගැමියෝ ගංවතුරේ ඉලිප්පි ඉලිප්පි වේදනා විඳින එක උන් සතුටු වීමක් හැටියට. ඒ විදිහට මේ සමාජයේ ඒ කරුණ විශේෂයෙන් අර එතුමා මේ දුප්පත් මිනිස්සුන්ගේ ගොඩේ ඉපදිලා එතනින් ගොඩරාපු කෙනෙකුට වඩා එතුමා මුදලි කෙනෙකුගේ පුතෙක් හැටියට ඉපදිලා ඒ වගේම උසස් සමාජ මට්ටමක් තිබිලා ඉංග්‍රීසි භාෂාවෙන් ඒ කාලේ හැටියට උසස් අධ්‍යාපනයක් ලැබලා එතුමාට ලැබිච්ච රැකියාව පැත්තක දාලා ඒ වෙනුවට එතුමා සමාජ සේවය වෙනුවෙන් කැපවෙච්ච උත්තුංග චරිතයක්. ඒ නිසා සැබවින්ම අනගාරික ධර්මපාලතුමා කියලා කියන්නේ බෝසත් චරිතයක් කියන එක ඉතා පැහැදිලියි. ඊළඟට උන්වහන්සේට හරසර දැක්වීම අනගාරික ධර්මපාලතුමන් මුල් අවදියේදී එතුමා අනගාරික ජීවිතයක් ගත කරලා පසු කාලීනව සිරිදේව මිත්‍ර ධර්මපාල නමින් ප්‍රවෘජාවට පත් වෙලා බොහොම දීර්ඝායුෂක් නෙමෙයි මං හිතන අවුරුදු 69ක වගේ කාලයක් තමයි එතුමගේ ජීවිත කාලය තිබිච්චේ තිබුණේ. හැබැයි ඒ සුළු කාලය ඇතුළත එතුමන් නොමරෙන නමක් ඇති කළා. අන්නේ නම ඇති කළේ වෙන කිසිවක් තුළ නෙමෙයි තමා තුළ ආයෝජනය කරලා නෙමෙයි මේ දේවල් සමාජය තුළ ආයෝජනය කරලා. මේ සමාජයේ මිනිස්සුන්ට හැමෝටම යම් යම් හැකියාවල් උපතින්ම ජනිත වෙනවා. හැබැයි ජනිත වෙන හැකියාවල් බොහෝ දෙනෙක් තමා වෙනුවෙන් තමයි කැප කරගන්නේ. හැබැයි මෙතුමා පරත්තම් පටිපජ්ජත කියන බුදුබණ පදය අනුව පරාර්ථයේ පිණිසම කටයුතු කළ යුතුයි කියන ඒ උතුම් හැඟීමෙන් හරියට සමාජයට පන්දමක් දරන උක්කාධාරෝ මනුස්සානම් නිච්චං අපචිතෝමයා කියලා ධර්මයේ සඳහන් වෙනවානේ මනුෂ්‍ය වර්ගයාට පන්දමක් දරන කෙනෙක් කියලා. අනේ මනුෂ්‍ය වර්ගයාට පන්දමක් දරපු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ඒ නිසා එතුමන් අනිවාර්යයෙන්ම මේ සමාජයේ ගෞරවයට පූජාවට ලක්විය යුතු අනභිභවනීය උත්තරීතර චරිතයක් වෙනවයි කියන එක අපි සඳහන් කරන්න ඕනේ. පැහැදිලි ස්වාමීන් වහන්ස. මීළඟට මා යොමුවන්නේ කොළඹ මහත ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ නාලිකාවේ කරු අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත. නායක හමුදුරනේ, බෞද්ධ නාලිකාව ඇයි මේ කටයුත්තට සම්බන්ධ වෙන්න හිතුවේ? මොකද්ද මේ පින්කමේ අරමුණ? අපි කැමති දැනගන්නට ස්වාමින් වහන්ස. පැපිලියාන සුනිත්‍රා දේවි මහා පරිවනාධ්‍යක්ෂ මහාචාර්ය අවසරයි. මැදකොට අභිතිස්ස අපේ නායක හමුදුරන් වහන්සේ, ඒ වගේම කලාශූරි අපේ ජැක්සන් ඇන්තනි මතතුමන්, ඒ වගේම ශාන්ති බුද්ධභූමි වන්දනා සංචාරක ආයතනයේ අපේ මෙතිතුමන්, ඉතා වටිනා සාකච්ඡාවක අපි නියැලෙන්නේ බෝසත් චරිතයක් පිළිබඳවයි අපි අද මේ සාකච්ඡා කරන්නේ. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණේ බොහෝම දුර්ලභව. අපි දන්නවා මේ ලෝකයේ සිදුවෙන දුර්ලභ කාරණා අතර
බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වුණු නිසයි ඒ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ මේ සියලු කටයුතු අපි සිද්ධ කරන්නේ. අපි මේ සාකච්ඡාව මේ වෙලාවේ සිද්ධ කරන්නේ මේ බෝසත් චරිතය පිළිබඳව සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණු නිසා. දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින්. ඒ වගේම ඒ දුර්ලභ කාරණා අතර දුර්ලභෝ සත්පුරුෂ සංසයෝ. සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබීම බොහොම දුර්ලභ කාරණයක් හැටියට දේශනා කළා. ඒ වගේම මේ දුර්ලභ කාරණා අතර කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. කළගුණ දැනගෙන කළගුණ සලකන අය ලෝකේ දුර්ලභයි කියලා අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. පිනතුනි, එහෙමනම් අපේ නායක ස්වාමීන් වහන්සේ පිළිබඳව අපිට මතකයට නැගෙනවා. ශ්‍රී සම්බෝධි විහාරාධීශවර බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘවර ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම අපේ නායක ස්වාමීන් වහන්සේ. අපේ නායක ස්වාමීන් වහන්සේ නිතර සිහිපත් කරමින් ඒ වගේම නිතරම නිරන්තරයෙන්ම ගුණ මෙනෙහි කරමින් අපේ බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමන් පිළිබඳව නිරන්තරයෙන්ම බෞද්ධ මාධ්‍යාලය ඔස්සේ ඒ ගුණ ගයිමින් එතුමන්ට හරසර පුදන්නට, ඒ වගේම එතුමන් සිදු කළ මහා සාසනික මෙහෙවර, සමාජී වශයෙන් සිදු කළ මෙහෙවර, අපේ රටට, දැයට, ආගමට සිදු කළ සේවය පිළිබඳව අගයමින් අපේ නායක ස්වාමීන් වහන්සේද බොහොම කෘතවේදී වෙමින් මේ කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් අපි සූදානම් වෙනවා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාන්ගේ 154 වන ජන්මදිනය නිමිති කරගෙන බෞද්ධ නාලිකාව මුල් කරගෙන ඒ වගේම ශාන්ති බුද්ධ භූමි වන්දනා සංචාරක ආයතනයේ අපේ අධිපතිතුමන් ඒක රාශි වෙලා විශේෂයෙන්ම 2018 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 17 වන දින බර්ණැස ඉස්පතන මිගදාය තුල මහා පින්කමක් සිද්ධ කරන්නට. මේ පින්කමේ ප්‍රධාන අනුශාසකයන් වහන්සේ අපේ ළඟ වැඩ ඉන්න අපේ මහාචාර්ය මැදවඩ අභේතිස්ස නායක ස්වාමින් වහන්සේ අපිට ලොකු ශක්තියක්. අපේ නායක ස්වාමින් වහන්සේ අපි අතරින් වෙන් වුණාට පස්සේ අපිට නිතර අවවාද අනුශාසනා කරමින් අපිට මේ සීලු කටයුතු සිද්ධ කරන්නට බොහොම ලොකු ශක්තියක් අපිට ලබා දුන්නු අපේ ස්වාමින් වහන්සේ. මේ පින්කමට සහසම්බන්ධ කර ගැනීම, අවවාදානුශාසනා ලැබීමට අපි භාග්‍ය සම්පන්න වුණා. විශේෂයෙන්ම බෞද්ධ නාලිකා ඔස්සේ ලංකා ධරණී තලයේ පමණක් නෙවෙයි මුළු ලෝකයටම දහම් පණිවිඩය රැගෙන යන ගම, විශේෂයෙන් අනගාරික ධර්මපාලතුමන් නිසා තමයි ජම්බුද්වීපයේ බුද්ධගයා බෝධි මණ්ඩලයක් ඇතුළු කොට ඇති සියලු සිද්ධස්ථාන අපිට මෙතෙක් මුළු ලෝකයේම සදහැවතුන්ට වන්දනාමාන කරගන්නට අවස්ථාව සැලසිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අනගාරික ධර්මපාලතුමන්ගේ ගුණ සමරෝ වෙනුවෙන් මේ විදිහේ පින්කමක් සිද්ධ කරන්නට ලැබීම අපි ලබාගත් උතුම් භාග්‍යයක් හැටියට සලකා ගන්න ඕනේ. ඒ වගේම තමයි අපේ දන්නාගම් කුසල ධම්ම අපේ නායක ස්වාමීන් වහන්සේ නිතරම සිහිපත් කරන්නට යෙදුනා. එතුමන් අපේ අනගාරික ධර්මපාලතුමන් යුග පුරුෂයෙක් වගේම ඒ වගේම
මහා මෙහෙවරක් සිදුකොට සිදුකළ ශාසනික වර්ෂයෙන් සිදුකළ මෙහෙ වගේම එතුමන් මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්නට සුරක්ෂිත කරගන්නට ඒ වගේම චිරස්ථිතිය වෙනුවෙන් මේ සීලු කටයුතු සිද්ධ කරන්නට මේ ලෝකයේ පහළ වුණු සාන්තුවරයෙක් වගේ කියලා අපේ නායක හඳුරෝ නිරන්තරයෙන් මතක් කළේ. ඒ නිසා ඒ තුමන් පිළිබඳව ගුණ සිහිපත් කරමින් බෞද්ධ නාලිකාව ඔස්සේ විශේෂයෙන් මීට පෙර වැඩසටහන් රාශියක් අපි සිද්ධ කරන්නට යෙදුණා. ඒ වගේම බුද්ධගයා බෝධි මණ්ඩලයේ අභියස, ඒ වගේම බර්ණැස සිසපතනාරාමයේ මුල් කරගෙන එතුමන් වෙනුවෙන් විශේෂයෙන්ම ධර්මශාලාවක් අපිට නිර්මාණය කරන්නට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම අපේ සුදත් තෙන්නකෝන් මැතිතුමන්, සන්ධ්‍යා තෙන්නකෝන් මැතිණිය ඇතුළු කොට ඇති දායක පින්වතුන්ගේ ධන පරිත්‍යාගයෙන් ඒ උතුම් සත්කාරය සිද්ධ කරන්නට අවස්ථාව සැලසුණා. ඒ වගේම තමයි බෞද්ධ නාලිකාව ඔස්සේ ඉන්දියාවේදී සිද්ධ කරන්නට ලැබුණ අපිට දීර්ඝම සජීවී වැඩසටහන. මෙතෙක් දුරට සිදු කරලා තිබෙන දීර්ඝතම සජීවී වැඩසටහන අපිට පවත්වන්නට පිළිවන්කම ලැබුණා. ඉතින් මේ වතාවෙදිත් ඒ සජීවීව රූදසුන් පෙන්වමින් විශේෂ පින්කම් රාශියක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. එතුමන්ගේ ගුණ සිහිපත් කරගෙන ඉතින් ඒ සියලුම විකාශන කටයුතු බෞද්ධ නාලිකාව ඔස්සේ සජීවීව ඔබට ගෙන එන්නටත් අපි සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඉතින් අපි තව තවත් ප්‍රාර්ථනා කරනවා බුද්ධාංකුරයන් වහන්සේ නමක් හැටියට ගිහි ජීවිතයේදී අනගාരികව ජීවිතය ගත කළා වගේම අවසාන කාලයේදී ශ්‍රී දේවමිත්ත ස්වාමින් වහන්සේ නමින් පැවිදි භූමියටපත් වෙලා ඒ ජීවිතයේ ආකාරයෙන් අත්හැරීමේ උත්තරීතර තැනටපත් වෙන්නටත් එතුමන්ට පිළිවන්කම ලැබුණා. ඒ නිසා බුද්ධාංකුරයන් වහන්සේ නමක් හැටියට ලෝතුරා බුද්ධ රාජ්‍ය පිණිසත් මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පැහැදිලි ස්වාමීන් වහන්ස, මම මිලකට යොබවන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනි මැතිතුමා වෙත. මැතිතුමනි, බෞද්ධ නාලිකාවේ සම්බන්ධ වීම ඔබතුමා දකින්නේ මොන විදිහටද මේ බෝසත් හරසර දම්පල් වන්දනාවට? ඒ වගේම මම දැනගන්නට කැමති මිනිස්සු ඇයි මේ බෝසත් දම්පල් හරසර වන්දනාවට සහභාගී වෙන්නේ? මේ සම්බන්ධයෙන් අපි ප්‍රේක්ෂක ජනතාව දැනුවත් කරමු. එහෙමයි. මහාචාර්ය මැදගොඩ අබේතිස්ස නායක හඳුරන්ගෙන් සහ ගොල්ලන්දේ පදිරඥාන නායක හඳුරන්ගෙන් අවසරයි. මම මේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්නට ප්‍රියවන්නේ කාරණා දෙක තුනක්ම නිසා. එකක් තමයි මේ බඳු වන්දනා කටයුතු පිළිබඳ බෞද්ධ නාලිකාව අද වෙන විට ලංකාව තුල දරා ඇති ප්‍රසාදය. අපේ අපවත් වේවදාල ධර්මාගම කුසල ධම්ම නායක හාමුදුරන්ගේ දැඩි මේ පින්කම් කැමැත්ත, උන්වහන්සේ විචිත්‍ර පින්කම් පවත්වන්නට මේ සංස්කෘතිය හුරු පුරුදු කළා. ඒ නිසා අපි ලංකාවේ බොහෝ පළාත්වල මේ අටම ස්ථානයේ පුරාම විචිත්‍ර පින්කම් පැවැත්වුවා. හැම පින්කමක්ම බෞද්ධ නාලිකාව හරහා විකාශය කරුණා. ඒ පිළිබඳ හොඳ පුරුද්දක් තියෙනවා. ඊට අමතරම මම ඔය මියන්මාරය, තායිලන්තය වැනි බුද්ධ භූමි හරහා ඒ බෞද්ධ සංස්කෘතිය අපේ තේරවාදී බුදුදහම රැඳෙන මේ පළාත් හරහා ගොසින් ඒවා තුළ විචිත්‍ර පින්කම් පවත්වන්නට මේ ශාන්ති බුද්ධ භූමි ඒ සංචාරක සංවිධායකවරුන් සමග අත්‍යාලංකාර වූ ආකර්ෂණීය වූ බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතු වූ අර මහා පිරිස් අපේ රටේ සිටින වන්දනා ප්‍රිය සැදැහැවතුන් බොහෝමයක් ඒක රාශි කරගෙන හරි අපූරු වන්දනාවන් පැවැත්වුවා. ඒවා වල අත්දැකීම් මට තිබෙනවා. සහ ඒ හැම වන්දනා කටයුත්තක්ම
නිමරදිව සංවිධානය වී තිබුණා ශාන්ති බුද්ධ භූමි සංචාරක සංවිධායකයින්ගේ ඒ හසල දැනුම අධ්‍යක්ීම් හේතු කොටගෙන වන්දනාකරුවන්ට ප්‍රිය පරිදි ඒ හැම දෙයක්ම සකස් වී තිබුණා. ඒ වගේම බෞද්ධ නාලිකාව ඉතාම ප්‍රවීණ බෞද්ධ නාලිකාවක් ලෙස ඒ පින්කම්වල තිබූ සියලුම දේවල් ඉතාම වටිනාකමින් යුක්තව විකාශය කරනු ලැබුවා. ඒ නිසා මේ පෙර අධ්‍යක්ීම් සහිතව මම මේ වැඩසටහනට බොහොම සතුටින් සම්බන්ධ වෙනවා. ඊළඟ කාරණාව තමයි මෙවර වැඩසටහන අපි පවත්වන්නේ උත්තරීතර අරමුණකින් යුතුව. ඒ තමයි අනගාරික ධර්මපාලතුමන්ගේ ගුණ සමරුව පවත්වීම. බුද්ධගයාවේ මේ විගදාවේ මේ බුද්ධ භූමි ආශ්‍රිතව මේ පින්කම පැවැත්වීම තම වැදගත් වෙන්නේ. මම ලංකාවේ ඉතිහාසයට, සංස්කෘතියට, ආගමට, චින්තනයට ආදරය කරන මේ රට පුරවැසියෙක් හැටියට මම මේ පින්කම ඉතාම ඉහළින් අගය කරනවා. මොකද අපේ මහාචාර්ය මැදගොඩ අබේතිස්ස නායක හාමුදුරුවන් පැහැදිලි කළාසේ අනගාරික ධර්මපාලතුමන් අපට අතිශයින්ම වැදගත් වන යුගය තමයි මේ අපි පහු කරගෙන යන්නේ. එතුමන් දේශනා කරපු යුගයත් විශාල වශයෙන්ම අපේ රටේ චින්තනයට, බුදු දහමට, සංස්කෘතියට මහා අනවින සම්පාදනය වෙච්ච යුගයක්. එදී එතුමන් ඉතාම නොබියව ඉදිරිපත් වෙලා ඒ සඳහා ඊට විරුද්ධව අපේ රට සිද්ධ වෙච්ච ඒ කොම්ප්‍රදෝරු අබෞද්ධ අසංස්කෘතික විජාතික ක්‍රියාවලියට නොබියව ඉදිරිපත් වුණා පමණක් නොවේ, එතුමන් ඉතාම වටිනා කියන අනාගත කාරණා වගේ පැහැදිලි කරන ලැබුවා. මේ රටේ අනාගතයේ සිද්ධ වෙන්නේ මේ 1920-30 ගණන්වල එතුමන් කිව් ප්‍රකාශ අද වෙන විට අපට පෙනෙන්න පටන් අරන් තියෙනවා. මේ අනගාරික ධර්මපාලතුමන් අනතුරු ඇඟෙව්වේ මේ අද ගැනද? මේ වර්තමානයේ මේ සිද්ධ වෙමින් පවතින්නේ කුමක්ද? එහෙමනම් අනාගතවාදී දේශකයන්න් වහන්සේ කෙනෙක්, ඒ අනාගතවාදී මේ අනාගත ශාස්ත්‍රෝරයෙක් වගේ මේ කොහොමද මේවා දුටුවේ? මේ දිවැසින් දුටුවද? ඥානයෙන් දුටුවද? ඒ නිසා මෙන්න මෙහෙම යුගයක දැන් අනගාරික ධර්මපාලතුමන් පිළිබඳ අපට ඕනෑතරම් ගුණකතන තියෙනවා. අපි මේ අපේ සංස්කෘතිය පිළිබඳ, අපේ ජාතිය පිළිබඳ, ඉතිහාසය පිළිබඳ, ප්‍රධාන වශයෙන්ම චින්තනය පිළිබඳ අපට ඕනෑතරම් හැඳුනුම් අද තියෙනවා. නමුත් මං හිතන්නේ අපේ නායක හාමුදුරනේ ඔබ වහන්සේ අත දරාගෙන සිටින කෘතිය පරිදිම මම විශ්වාස කරනවා අනගාරික ධර්මපාලතුමන්ගේ සමාජ මැදිහත්කම ඉතා ඉහලින්ම දුටුවේ ගුණදාස අමරසේකරයන් කියා. එතුමන් ඔය මේ කෘතිය නිර්රචනා කරන්නට පෙර අර යුග තුනක් පිළිබඳ යුගයක අවසානය කියලා එතුමන් නිර්මාණය කරපු මේ සමාජයේ ලාංකේය සමාජයේ දේශපාලනිකව විග්‍රහ කරපු විග්‍රහයේදී තමයි එතුමන් පැහැදිලි කරන්නේ අනගාරික ධර්මපාලයන්ගේ පහළවීම මේ රටේ ආගම, සංස්කෘතිය, චින්තනය බේරා ගැනීම සඳහාම පමණක් නොවේ. එතුමන් දේශපාලනික ක්‍රියාවලියකට ඍජු ලෙස සම්බන්ධ නොවුණාට ඒ ක්‍රියාවලිය 100%ක් දේශපාලනිකයි. මේ රට, ඒ කියන්නේ දැන් අපි මේ ජාතිවාදය කියන ප්‍රතිගාමි සිතුවිල්ල මත මේ සියල්ල දෙයක්ම අද විශ්ලේෂණය කරනවා. නමුත් ජාතිකත්වය කියන ප්‍රගතිශීලී පැහැදිලි කිරීම පළමු වරට ලංකාවේ සිංහල භාෂාවෙන් ශ්‍රී ලාංකිකයෙකු කළා නම් ඒ අනගාරික ධර්මපාලතුමන් මේ ලිබරල් සමාජය ලෝකය වසාගෙන ගොඩනැගෙනකොට ඒ බටහිර චින්තනය මේ ආසියානු චින්තන වහගෙන ගොඩනැගෙන විට ස්වදේශිකයේ දේශපාලනික චින්තනයෙන් යුක්තව කතා කළා නම් පළමු වරට කතා කළේ අනගාරික ධර්මපාලතුමන්. එතුමන් මේ දැන් ජාතිවාදය සහ ජාතිකත්වය පිළිබඳ අද අපි ලොකු අවුලක ඉන්නවා. හැබැයි එතුමන් ඉතා පැහැදිලිව පෙන්නුම් කළා අපි එදා මේ ශ්‍රී ලාංකේය කියන වචනේ එන්නේ අද. නමුත් එදා එතුමන් කතා කළේ මේ අපට එරෙහිව සිටි අපව පාලනය කරපු මේ එංගලන්ත මහා ආණ්ඩුවට විරුද්ධව. ඔවුන් තමයි මේ රට ඒ වෙනකොට 1815 සිටම අපව පාලනය කරගෙන ඒ වන විට අපට මේ අපේ විරුද්ධවාදීකම් අමතක වී ගොස් 1818 අමතක වී 1848 අමතක වී අප දැන් කරන්නට දෙයක් නැහැ, අපි මේ දෙයකට එකඟ වෙලා ඉන්න ඕනේ කියලා අපි අපට මේ ඔය කියන යටත් විජිත මානසිකත්වය සදාගෙන ඒ යටත් විජිත මානසිකත්වයට අප එකඟ වෙලා අපේ ඊළඟ පරම්පරාවල් වලට යටත් විජිත මානසිකත්වයේ තියෙන සුබවාදය පෙන්නමින් හිටපු යුගයක තමයි අනගාරික ධර්මපාලතුමෙක් පහළ වෙලා මේ අනාගතයේ මේ රටට සිද්ධ වෙන දේශීය විනාශයන් ගැන
මේ කොම්ප්‍රදෝරු ධනපති පන්තිය කියලා හඳුන්වපු ඔය දැන් කුමාර් ජයවර්ධන වැනි අයගේ පොත්වල ඔය ලොක්කන් සොක්කන් නූ වගේ කියලා කුමාර් ජයවර්ධන ලියපු දේශපාලනික විග්‍රහයේ තා පැහැදිලි පරිච්ඡේදයක් තියෙන අනගාරික ධර්මපාලතුමා ගැන ගුණ සම්රසේකරන්ටත් කලින් කුමාර් ජයවර්ධන මේක පැහැදිලි කළා. ඒ කියන්නේ මේ දේශීය චින්තනයට සිද්ධ වෙන හානිය එතුමන් දුටුවේ අපේ නායක හඳුරු කිව්වා වගේ මේ දුප්පත් පැලකින් ගොඩ නැගිලා මේ නිර්ධන පාන්තික සිතුවිල්ල දරාගෙන ඒ නිර්ධන පන්තිල සිද්ධ වෙන කටයුත්තට එරෙහි ආපු කෙනෙක් නෙමෙයි. අර උසස් රදල පළපතෙන්ම කුමාර් ජයවර්ධන විසින් හඳුන්වන කොම්ප්‍රදෝනු ධනපති පන්තියෙන් හේවා විතරණ ව්‍යාපාරික පවුලෙන්ම මතුවෙලා හැබැයි ඊට විරුද්ධව ඒ ධනයම පරිත්‍යාග කරමින් ඒ ධනයම භාවිතා කරමින් Tamanගේ වියදමින් මේ සියලු කටයුතු සකස් කරමින් ඉංග්‍රීසින් විසින් ලංකාවේ සංස්කෘතියට සහ අපේ විශේෂයෙන්ම අපේ චින්තනයට සිදු කරමින් පවතින විනාශය මේ විනාශයට අප එකඟ වුණොත් අනාගතයේදී තව නුදුරු දිනකදී අප මහා හිස් මිනිසුන් ජාතියක් බවට පත් වෙනවා. ඒ හිස් කරන ලද චින්තනය ඕනෑ කෙනෙකුට විකුණ ගන්නට ගෙන යන්නට පුළුවන් වෙනවා කියලා එතුමන් පැහැදිලි කළා. දැන් අපේ හාමුදුරනේ මේක අපි ඒ එතුමන් දුටු අනාගතය අද අපේ වර්තමානය කියලා හිතුවොත් අද අපේ රටට වෙලා තියෙන හැම දෙයක්නේ. මේ රටට මොනවා වුණාම මොකද මේ රටේ චින්තනයක් නැත්නම් මේ රටේ ඉතිහාසයක් නැත්නම් අපටයි කියලා වෙනම මතයක් මතවාදයක් නැත්නම් ඉතින් කවුරු ඇවිල්ලා මොනවා කරගත්තත් මොකද කියන කාරණාවට අපි යමු වෙනවනේ. මෙන්න මේ අද සිද්ධ වෙමින් පවතින බරපතල විනාශය ආදීයේ සිට ඈත සිට දැකලා ඒ වෙනුවෙන් සමාජීය මැදිහත්කමක් තම පුද්ගලයෙන් පුද්ගලිකත්වයෙන්ම මැදිහත් වෙච්ච අවසානයේ සිරගත වෙලා අවසානයේ මේ රටේ හිටපු මේ ඉංග්‍රීසින් ගැන කලකිරලා නැමේ උන්වහන්සේ මේ රටෙන් ගියේ ශ්‍රී ලංකාවේ ලංකාවේ හිටපු මිනිසුන් ගැන මේ ව්‍යාපාරික චේතනාව ඒ දැන් එතුමන් මෙහෙවපු අමද්දෙප ව්‍යාපාරය මේ මද්දසාරයට එරෙහිව එහෙම නැත්නම් මිනිසුන් මිනිසුන් මත් වීමට මේ පන්සිල් පදයක් කැඩීමට විරුද්ධව ගත්තු තීරණයක් පමණක් නෙමෙයි මේ ලංකාවේ නොතිබුණු ව්‍යාපාරයක් ලංකාවට අලුතෙන් පැමිණි ව්‍යාපාරකට එරෙහිව සටන් කළේ. එතකොට ඒ ව්‍යාපාරයේ මෙහෙයව ඉංග්‍රීසීන්. එතකොට ඉංග්‍රීසීන්ගේ ව්‍යාපාරික වැඩපිළිවෙලටයි එතුමන් විරුද්ධ වුණේ. ඒ නිසා වහාම එතුමන්ව මේ දේශයෙන් ඉවත් කරන්නට, එතුමන්ව මේ කතිකාවෙන් ඉවත් කරන්නට ඉංග්‍රීසීන් බරපතල ලෙස තමන්ගේ ඥානය, අවිය, නීතිය සියල්ල ක්‍රියාත්මක කළා. අන්න එහෙව් සමාජීය වටිනාකමක් ඇති උත්තමයෙකුව සමරන්නට අපි ඉන්දියාව බලා පිටත් වීම මේ නායක හඳුරන් දෙපළයි අපි පිරිසකුත් තවත් ලංකාවේ මේ බොහොම වන්දනාවට ප්‍රියකරන පිරිසකුත් එකතු කරගෙන මේ පින්කම පැවැත්වීමට මගේ ඇති කැමැත්ත ආන් ඒ විදිහට තමයි මට ඉතාම කෙටියෙන් පැහැදිලි කරන්නට තියෙන්නේ. පැහැදිලිමෙතුමනි මම ඊළඟට යොවන්නේ ශාන්ති බුද්ධ භූමි වන්දනා ආයතන නියෝජනය කරමින් පැමිණි සුරංග ප්‍රදීප් මහතා වෙත. ශාන්ති බුද්ධ භූමි වන්දනා ආයතනය මේ බෝසත් දම්පල් හරසර වන්දනාව සංවිධානය කරද්දී මොන වගේ වැඩපිළිවෙලක්ද මේ විදිහට කරන්නේ? කොපමණ පිරිසක් මීට සහභාගී වන්නට බලාපොරොත්තු වෙනවා කියලාද ඔබලට දැනගන්න ලැබී තිබෙන්නේ? මේ පිළිබඳ අපි කැමැති දැනගන්නට. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ජැක්සන් ඇන්තනි මැතිතුමනි, විශේෂයෙන්ම මම මුලින්ම සඳහන් කරන්න ඕන මේ සංකල්පය දැනට අවුරුද්දකුත් මාසයකට විතර කලින් අපි ශ්‍රී සම්බෝධි විහාරයේදී අපේ අපවත්ති වදාළ අතිපූජනීය දරණගම කුසල ධම්ම නාහිමිපාණන්ගේ සංකල්පයක් මත තමයි බෝසත් දම්පල් හරසර වන්දනාව නිර්මාණය වෙන්නේ. ඉතින් අපේ අවාසනාවට උන්වහන්සේ අද අපතර නැහැ. නමුත් උන්වහන්සේගේ සංකල්පයක් තිබුණා බරණැස ඉසිපතනාරාම පුණ්‍යභූමිය මුල් කරගෙන උන්වහන්සේගේ ගුණානුස්මරණ පින්කමක් සිදු කිරීමට. ඉතින් මේ සංකල්පය තමයි අද වෙනකොට මේ අවුරුද්දේ 2018 සැප්තැම්බර් මාස 16 17 දෙදින තුල අපි සංවිධානය කරන්න යන බෝසත් දම්පල් හරසර වන්දනාව නමින් එලිපෙත්තට එන්නේ. ඉතින් විශේෂම කාරණාව අද වෙනකොට ලංකාවටත් වඩා දඹදිව තලයේදී බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමන් පිළිබඳව කතා වීම සහ උන්වහන්සේගෙන් සිදු වූ සේවය පිළිබඳව දැනගන්න දැකගන්න ලැබෙන්නේ අපිට දඹදිව තලයට ගියාම. සම්බුද්ධ පරිනිර්වාණය අවුරුදු 250ක ආසන්න කාලයකදී අශෝක රජතුමා, අශෝක අධිරාජ්‍ය
රජකම් කරනවා. අශෝක අධිරාජයාගෙන් පසුව තමයි සම්බුද්ධ ශාසනය ලෝපුරා ව්‍යාප්ත වීමට පටන් ගන්න. ඉතින් ඉන්න අනතුරුව තවත් අවුරුදු 2200ක් 2300ක් අතර කාලයේදී නැවත වතාවක් ඉන්දියාව තුළ බෞද්ධයන් හිමි සිද්ධස්ථාන විනාශ වෙමින් මුස්ලිම් ඉංග්‍රීසි ආක්‍රමණවලින් මුළු සිද්ධස්ථාන සියල්ලම විනාශ වෙනවා. ඉතින් මේ විනාශය දකින්න ධර්මපාලතුමා තමයි අශෝක රජතුමාට පසුව දඹදිව සිද්ධස්ථාන ලෝවැසි බෞද්ධයන් වෙනුවෙන් බේරගන්නේ, ලෝවැසි බෞද්ධයන් වෙනුවෙන් නැවත වතාව බෞද්ධ උරුමයන් බවට පත් කරන්නේ. ඉතින් මෙතනදී සුවිශේෂ කාරණයක් බවට පත් වෙනවා මේ ධර්මපාලතුමා සිදු කළ මෙහෙවර. අද ලෝවැසි බෞද්ධෙක් යම් විදිහකින් දඹදිව සිද්ධස්ථානයක් සිත්සේ වන්දනා කරනවද, දොහොත් මුදුන් තබා වන්දනා කරනවද, මේ වන්දනා කරන්නේ මේ ශ්‍රී ලංකා ධරණී තලයෙන් බිහිවුණු අනගාරික ධර්මපාලතුමාට පින් සිදුවන්නට. ශ්‍රී ලංකාවෙන් යන බැතිමතෙක් වෙන්න පුළුවන්, විදේශ රටක සිටින බෞද්ධයෙක් වෙන්න පුළුවන්. මේ කිසියම් කෙනෙක් ඇවිත් වන්දනා කළත් වන්දනා කරන්න මූලික මාර්ගයේ මූලික සැකැස්ම සහ අද වෙනකොට මේ බෞද්ධ උරුමයන් බවට පත් කරන්නේ අනගාරික ධර්මපාලතුමා දැනට අවුරුදු කීපයකට කාලයකට කලින් වසර 100කට එහා කාලයේදී කළ කැපකිරීම්වල ප්‍රතිඵල විදියට. ඉතින් සුවිශේෂ කාරණාව ශ්‍රී ලංකාව තුළ අද වෙනකොට ධර්මපාල කියන චරිතය, ධර්මපාලතුමා පිළිබඳව කතා බහ වීමක් හෝ උන්වහන්සේගේ ගුණානුස්මරණයක් සිදුවීමක් සිදුවන්නේ නැහැ. ඉතින් ශාන්ති බුද්ධභූමි සංවිධානය විදියට විශේෂයෙන් අපි දඹදිව වන්දනාචාරිකා සංවිධානය කරන ආයතනයක් වශයෙන් අපි කල්පනා කරා නැවත වතාවක් මේ ධර්මපාල චින්තනය, ධර්මපාලතුමාගේ ගුණානුස්මරණය සිදු කිරීම අද වෙනකොට මේ ජාතියට අත්‍යවශ්‍ය කාරණාවක්. ඉතින් ඒ නිසා ශාන්ති බුද්ධභූමි සංවිධානය විදියට අපි සූදානම් ඔබ දඹදිව වන්දනා චාරිකාවකට සහභාගී වෙනවා නම් ඒ වන්දනා කරන සිද්ධස්ථාන අද ඔබට වන්දනා කරන්න ඉතිරි කරලා තියෙනවා. අද ඔබ වෙනුවෙන් නිර්බිහි කරගෙන තියෙන, ආරක්ෂා කරගෙන තියෙන මේ අනගාරික ධර්මපාලතුමා. ඉතින් අනගාරික ධර්මපාලතුමා සිද්ධස්ථාන බිහි කරගෙන නිසා තමයි අපි අද වන්දනා කරන්නේ. ඉතින් වන්දනාව යන බැතිමතුන්ට දඹදිව වන්දනා චාරිකාවක් අවශ්‍ය ඕනෑම වෙලාවක යන්න පුළුවන්, වන්දනා කරගන්න පුළුවන්. නමුත් මේ සිද්ධස්ථාන බේරගත්ත මේ සිද්ධස්ථාන බෞද්ධයන් වෙනුවෙන් හිමි කර දුන් අනගාරික ධර්මපාලතුමන්ගේ ජන්මදිනේ උන්වහන්සේගේ අවසන් හුස්ම පොද වාතලයට මුසු කරපු බරණැස ඉසිපතනාරාම පුණ්‍ය භූමියේදී උන්වහන්සේගේ ජන්මදිනය සමරලා ඒත් එක්කම දඹදිව වන්දනාචාරිකාවට සම්බන්ධ වෙන්න තියෙනවා නම් ඒක අපි කියන විදියට නම්, එහෙම නැත්නම් බෞද්ධයෙක් විදියට නම් දඹදිව වන්දනාවත් සමග එයට දැක් වූ කෙලෙහි ගුණයක් වෙනවා ධර්මපාලතුමා විසින් මේ සිද්ධස්ථාන බේරලා දීපු පින. එහෙම නැත්නම් උන්වහන්සේ විසින් කරපු මෙහෙය අගය කිරීමක් විදියට අපිට සලකන්න පුළුවන් ධර්මපාලතුමාගේ ජන්මදිනයට සම්බන්ධ වෙලා ඒ පුණ්‍ය මහෝත්සවයේ සියලු කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්න අනතුරුව මේ දඹදිව වන්දනාචාරිකාවට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වෙනකොට අපි අදහස් කරගෙන ඉන්න 400ක පමණ බැතිමතුන් පිරිසක් මේ පින්කමට සම්බන්ධ වෙයි කියලා, ඔවුන්ට අවශ්‍ය සියලුම නවාතැන් පහසුකම්, ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සහ මේ පින්කමේ අවශ්‍ය මූලික කටයුතු මේ වෙන විටත් ධර්මපාලතුමා විසින් නිර්මාණය කරපු මහබෝධි සමාගමේ මහලේකම් අතිපූජනීය පැලවත්තේ සීවලී නායක හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි, ඒ වගේම අපේ වජ්‍ර ස්වාමීන් වහන්සේ, අපේ අනිකුත් ස්වාමීන් වහන්සේලාගේ මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි මේ වෙන විටත් අපි අවශ්‍ය මූලික සංවිධාන කටයුතු සියල්ලම බරණැස ඉසිපතනාරාම පුණ්‍ය භූමිය මූලික කරගෙන සිදු කර අවසන්. ඉතින් හැකියාවක් තිබෙනවා ඇත්තෙන්ම කෙල්හේ ගුණ දක්වා ගුණානුස්මරණය කළ අනගාරික ධර්මපාලතුමාට පින් පමුණවා දඹදිව වන්දනා කරගන්නට මේ සුවිශේෂී පින්කමට සම්බන්ධ වීම තුළින්. පැහැදිලි අපට. මම මෙලිකට යොවන්නේ මැදගොඩ අබේතිස්ස නායක ස්වාමින් වහන්සේ වෙත. නායක හමුදුරනේ අනගාරික ධර්මපාලතුමාගේ චරිතය කියවද්දී පරම විඥානාර්ථ සමාගම හරහා එතුමා දැවැන්ත සමාජ මෙහෙවරක් තියත් කරනවා. ඒ වගේම ධර්ම ප්‍රචාරණ කටයුතු වලින් නිරතනවා. කලක් එක අවස්ථාවකදී ජපානයේ බුද්ධ ආගම වෙනසෙන්නට යද්දී එතුමා ඕල්කර්තුමත් සමග ජපානයට යන දූතයෙක් වශයෙන් එවැනි දැවැන්ත සමාජ මෙහෙවරක් කරපු යුග පුරුෂයෙක් විදිහට තමයි අනගාරික ධර්මපාලතුමාව අපේ මතකයේ තිබෙන්නේ. නායක හමුදුරනේ අපි කැමති වඩාත් පුළුල්ව
අනගාරික ධර්මපාලතුමා දියත් කළේ සමාජ මෙහෙවර ගැන දැනගන්නට? ඇත්තටම අර ශාන්ති බුද්ධභූමි සංවිධානයේ මහත්මයා සඳහන් කළා අනගාරික ධර්මපාලතුමා සමරන්නේ නැහැ කියලා. ඇත්තටම එතුමාව සමරනවා වෙනුවට මට පේනවා එතුමාව මරනවා වගේ. ඒකට එක හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ අනගාරික ධර්මපාලතුමාගේ චරිතය යටගහන්න නොවැදගත් චරිතයක් යැයි හුවා දක්වන්නට බොහෝ කාලයක් මිනිස්සු වැරදරුවත් අනගාරික ධර්මපාලතුමා ඒ විදිහට පහසුවෙන් යටගහන්න පුළුවන් චරිතයක් උනේ නැහැ. ඒ නිසා සමාජයේ කලින් කලට එතුමාගේ චින්තනය දරාගත්තු යම් යම් සමාජ බලවේග මතුවෙන්න ගත්තා. ඇත්තටම ඔය 56 ඇතිවෙන බලවේගයටත් මූලිකත්වයේ සපයන්නේ ඒ අනගාරික ධර්මපාලතුමා ඇති කරපු ඒ බලවේගය. හැබැයි ගැටලුවකට තියෙන්නේ ඒ අනගාරික ධර්මපාලතුමාගේ ඒ ඇති කරපු, මොකද එතුමා 33 දී අභවප්‍රාප්ත අපවත් වෙනවා. හැබැයි වුණාට 56 වෙනකොට තව අවුරුදු ගණනාවකින් එතුමාගේ ඒ චින්තනයේ මත ගොඩනැගිච්ච සමාජ පෙරළිය සිද්ධ වෙනවා. හැබැයි සමාජ පෙරළිය පිළිගන්න සහ ඒ සමාජ පෙරළිය ඉදිරියට අරන් යන්න අවශ්‍ය කරන මිනිස්සු ඒ වෙනකොට හිටියේ නැති නිසා ඒක අසාර්ථක භාවයට පත් වෙනවා. ඉතින් ඒ නිසා අනගාරික ධර්මපාලතුමාව යම් යම් යුගවල චින්තනමය වශයෙන් මතුවෙන එතුමාගේ වටිනාකම් උඩට එන අවස්ථාවන් දකින්න ලැබෙනවා. අද යුගෙත් ඒක හැමම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි අවාසනාවකට මම අර මරණවා කියේ වෙන දෙයක් නිසා නෙමෙයි. අවාසනාවකට අනගාරික ධර්මපාලතුමා ක්‍රමානුකූලව බෞද්ධ සම්ප්‍රදායවාදී, ඒ වගේම වෙනත් විදිහකින් කියනවා නම් සිංහලෙනි නැගටිව් බුද්ධගයාව බේරාගනිව් කියන මේ වචනය ඉදිරියට අරගෙන, එහෙමත් නැත්නම් ගවමස් කෑමට විරුද්ධ වෙච්ච ඒ විදිහේ රාබුන්නේ වසලය, අන්න රාබුන්නේ ගුඩුවා මස්කන්නේ වසලය ආදි වශයෙන් ඒ දේවල් කිය කියා නිකන් ගිය බෞද්ධෝපාසකයෙකුගේ මට්ටමට පත් කළා. එතකොට මේ බෞද්ධෝපාසකයෙක්ගේ මට්ටමට අනගාරික ධර්මපාලතුමා හැරවීම තුළ එතුමාගෙන් කෙරිච්ච ඒ සුවිශේෂ වැදගත්ම කොටස අමතක වෙලා යනවා. මොකද හේතුව මිනිස්සෙක් මරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔහු මුළුමනින්ම ඝාතනයකට දැමීම. එහෙම නැත්නම් ඔහුට වෙනත් මුහුණුවරක් ආරෝපණය කිරීම. චරිතය ඝාතනය කරනවා. එතකොට අනගාරික ධර්මපාලතුමාගේ චරිතයේ තිබිච්ච ඒ සුවිශේෂ ගති සියල්ලම යටපත් කරලා එතුමා බෞද්ධ උවසුකගේ මට්ටමට පමණක් පත්කිරීම අරහා එතුමාගේ අර විශේෂයෙන් එතුමා අර අපි ජැක්සන් මහත්මයා සඳහන් කරපු විදිහට එතුමාගේ තිබිච්ච දේශපාලන දෘෂ්ටිය, සමාජ දෘෂ්ටිය, ඒ වගේම මේ විශේෂයෙන් එතුමා අනගාරික ධර්මපාලතුමා අර සමාජවාදයේ සහ බුදුදහමේ තියෙන උතුම් සංකල්ප එකට එකතු කරගත්තු එක චර්යාත්මක වැඩපිළිවෙලක දර්ශනයක නියමයක් බවට පත් වුණා. ඒ සියල්ලම යටපත් කරන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒකයි මම අර මුලින් සඳහන් කරපු සඳහන කළේ. එතුමා එක අවස්ථාවක අපිට මතකයි ලංකාවෙන් ජපානයට යවුවා තරුණයි. ගුණ කරලා අරගෙන ආව මොකටද? ගිනි පෙට්ටි කර්මාන්තයට. ඒ වගේම එතුමා විශ්වාස කළා ලංකාව තුළ දේශීය කර්මාන්ත නගා සිටුවන්න ඕන කියලා. ඒ නිසා ඔය රෙදි විවීම, විවින් ඒ වගේ දේවල් සඳහා එතුමා විශේෂ පුහුණු පාසල් ආරම්භ කරලා ඒ විදිහේ ලංකාව තුළ ලංකාවට අවශ්‍ය කරන රෙදි නිෂ්පාදනය කරගත යුතුයි කියන තැන එතුමා ගියා. ඒ විතරක් නෙමෙයි, පරම විඥානාර්ථ සමාගම හරහා බෞද්ධ පාසල් ආරම්භ කළා. මේ දැනුම කියන එක හුදෙක් අර සුද්ධට සේවය කරන්න අවශ්‍ය කරන ලිපිකරුව ටික විතරක්. මොකද සුද්ධට තමන්ගේ තේ ටික, රබර් ටික උන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් අරගෙන යන්න සහ ඒ වෙනුවෙන් ලේකම්කම් කරන්න, ඒ වෙනුවෙන් අවශ්‍ය කරන නොයෙක් ආකාරයේ මූලික ලිපි ලේඛන කටයුතු ටික කරන්න අවශ්‍ය පිරිස විතරයි ඔවුන්ට හදාගන්න ඕන වුණේ. හැබැයි ඒ වුණාට දේශීය චින්තනයේ මත ගොඩනැගිච්ච මිනිස්සයා තමයි මේ රටේ රජකර විය යුත්තේ කියලා එතුමා සඳහන් කළා. ඒ විතරක් නෙමෙයි, අනගාරික ධර්මපාලතුමාගේ එක චින්තනයක් තියෙනවා. එතුමා කිව්වේ සිංහලයා විසින් සිංහලයා පාලනය කරන දිනයක් ආ යුතුයි කියලා. ඒ විදිහේ දර්ශනයක් මතයි එතුමා ඒ කටයුතු සියල්ල සිද්ධ කළේ. ඒ විතරක් නෙමෙයි, අනගාරික ධර්මපාලතුමා තමයි බටහිර ලෝකයට බුදුදහම පිළිබඳව අදහස මුලින්ම අරගෙන ගියේ. ඇත්තටම අපි දන්නවා ඔය ඕල්ගට්තුමා පැමිණෙන්න හේතු වෙච්ච මූලික කාරණාව මොකක්ද? පානදුර අවාදය. ඒ වගේ දේවල් අතීතේ තිබුණා. හැබැයි එදා චිකාගෝ දෘෂ්ටි සම්මේලනයේ වෙලාවේදී අනගාරික ධර්මපාලතුමා කියලා කියන්නේ අවුරුදු 29ක තරුණේ. හැබැයි එතුමා තමයි හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුව පිටත් කර අරින්නේ 1893 දී. මේ චිකාගෝ සම්මේලනයේදී එතුමා කවුද කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ. හැබැයි එතුමාගේ ඒ තේජාන්විත භාවය
එතුමාගේ වාක් කෞශල්‍ය, එතුමා ඉදිරිපත් කරපු දර්ශනය එදා එතන හිටිය සියල්ලන්ගේම ප්‍රශංසාවට ලක් වුණා විතරක් නෙමෙයි, විවේකානන්දතුමා තමයි ඒ වෙනකොට ලෝකයේ හිටිය මහා දැවැන්තම ආගමික නායකයා බවට පත් වෙලා හිටියේ. හැබැයි එතුමාටත් වඩා ඉහළින් කතා කරන්න පුළුවන් වෙච්ච, ඒ වගේම එදා සියලු දෙනාගේම අවධානය දිනාගත්තු චරිතය තමයි මේ පුංචි ශ්‍රී ලංකාවෙන් ගිය අනගාරික ධර්මපාලතුමා. ඒ හරහා එතුමාට විශාල සමාජ කාර්යයක් ඉටු කරන්න පුළුවන් විශාල පිරිසක් ලෝකයේ පුරා ගොඩනැගුණා. ඔය පෝස්ටර් මැතිණිය වගේ උදවිය එතුමාට සම්බන්ධ වෙන්නේ මේ කරුණු හරහා. ඒ වගේම තමයි එතුමා ලෝකයේ බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා විශාල සේවාවක් කළා. ඔබ සඳහන් කළ විදිහට එතුමා විවිධ රටවල්වල සංචාරය කරමින් ජපානය ආදී රටවල්වල එතුමා තමන්ගේ බුදුදහම පිළිබඳව තියෙන දැනුම දේශන හරහා බෙදා දුන්නා. ඇත්තටම අනගාරික ධර්මපාලතුමාගේ දේශන හැටියට අදටත් ඉතුරු වෙලා තියෙන ඔය ගුරුගේ මැතිතුමන් එහෙම කරන ලද පර්යේෂණවලදී බොහොමයක් ලිපිලේඛන එකතු කරලා තියෙනවා. අනගාරික ධර්මපාලතුමාගේ ලිපිලේඛන සහ එතුමාගේ දේශන 14ක් අදට ඉතුරු වෙලා තියෙනවා. මොකද එතුමා ඊට වඩා දේශ ප්‍රමාණයක් කළා. ඒ විතරක් නෙමෙයි එතුමා තමන්ගේ අරමුණ විශේෂයෙන් තමන්ගේ අභ්‍යන්තරයට විරුද්ධව එළිය වැඩ කරේ නැහැ. වෙනත් විදිහකින් කියනවා නම් තමන්ගේ හිතට එකඟව මිසක් තමන්ද හිතට එකඟ නොවන දේවල් එතුමා කළේ නැහැ. අපිට මතකයි ඕල්කට්තුමාගේ දේශන පරිවර්තනය කරමින් තමයි අනගාරික ධර්මපාලතුමා මුල් කාලේ රට වටේ ගියේ. ඒ හරහා හොඳ කතිකත්වයක් එතුමා ඇති කරගත්තා. හැබැයි ඕල්කට්තුමාගේ පරම විඥානාර්ථ සමාගම ඇතුළේ තියෙන්නේ එතුමා රටට ගැලපෙන්නයි දහම දේශනා කරන්නේ. බුදුදහම ප්‍රචලිත රටක බුදුදහම හා අරගෙන ඔහුගේ පරම විඥානාර්ථය අරගෙන යනවා. හින්දු දහම හා ප්‍රචලිත රටක හින්දු දහමට අනුකූල ලෙස තමයි ඔහුගේ පරම විඥානාර්ථ දර්ශනය අරගෙන ගියේ. ඒ වෙලාවේදී අනගාරික ධර්මපාලතුමා මේ මාරු කර කර යන චින්තනයක් දර්ශනයක් එක්ක එතුමත් එක්ක ඉඳ කැමතු වුණේ නැහැ. ගස්ඨණයක් ඇති වෙනවා. ඒ දෙන්න අතර ඇති වෙච්ච ගස්ඨණය නිසා අනගාරික ධර්මපාලතුමා වෙනම ගමනක් යනවා ඊට පස්සේ. ඉතින් ඒ නිසා එතුමා හිතට අවංකව ඒ වගේම නිවැරදි දර්ශනයක් මත පදනම් වෙච්ච ගමනක් තමයි ගියේ. ඒ විතරක් නෙමෙයි අනගාරික ධර්මපාලතුමාගේ වැඩපිළිවෙලත් එක්ක බැලුවෙන් පස්සේ පේනවා එතුමා මේ අන්තවාදී පුද්ගලයෙක් නෙමෙයි. අපිට මතක් වෙන එක අවස්ථාවක එතුමා ඉන්දියාවට යනවා භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග. මේ භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග යනකොට උන්වහන්සේලාට ලැබෙන්නේ මොනවද? අල, ඒ වගේම තවත් මොනවද, තව ව්‍යංජනයක් එක්ක මස් කලවම් කරපු ආහාරයක්. මේ වෙලාවේදී මෙතුමා මස් කෑම ප්‍රතික්ෂේප කරලා තිබුණේ. මේ වෙලාවේදී අර හිටිය හාමුදුරුව දැඩි ලෙස කියා සිටිනවා මේක කන්න බෑ කියලා. මේ වෙලාවේ ජනගහන ධර්මපාලතුමා කියලා තියෙන හාමුදුරුවනේ ඒ ටික අයින් කරලා වළඳන්න. මොකද හේතුව අපේ මේ යන වැඩේ ඊට වඩා ප්‍රබලයි කියලා. බුදුහාමුදුරුවන්ගේ දේශනාව ඇතුළු වුණත් ඉතා වැදගත්ම දේ තමයි කටින් පිට වෙන දේ මිසක් කටින් ඇතුළ වෙන දේ නෙමේ වැඩිහදියක් සලකන්න කියලා කියන්නේ. කටින් ඇතුළ වෙන දේට වඩා කටින් පිට වෙන දේ වැදගත්. උන්වහන්සේ අනගාරික ධර්මපාලතුමන් ඒ වෙලාවේදී අර හාමුදුරන්ට සඳහන් කරනවා අපි යන ගමන ඊට වඩා වැදගත්. ඒ නිසා මේ වෙලාවේදී මේ සියල්ල දරාගෙන යන්න වෙයි. එතුමන් සඳහන් කරපු කාරණාවක් තියෙනවා. ඉන්දියාව යනව නම් ඌරු කටයි බූරු පිටයි තියෙන්න ඕන කියලා. ඌරු කටයි බූරු පිටයි. ඌරු කට කියලා කියන්නේ තියෙන දෙයක් කන්න ඕනේ. බූරු පිට කියලා කියන්නේ ඕන තරම් බර, මොනවා හරි බර දරාගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕන, බර උස්සන්න පුළුවන් වෙන්න ඕනේ, තමන්ගේ ශක්තිය තියෙන්න ඕනේ. තවත් මං හිතන්නේ තව මොනවද අදහස් වගේක් ඇතුළේ තිබුණා. කොහොම හරි ඒ විදිහට මහා දුක් දරාගෙන ඒක අවස්ථාවක එතුමා ගැන සඳහන් වෙනවා. එතුමා ඔය අද බුද්ධගයාව තියෙන ස්ථානේ බුද්ධගයා දිහා බලාගෙන එතුමා දවසක් ඉන්නවා. එතුමාට එදා ආහාරයක් තිබිලා නැහැ අනුභව කරන්න. එතුමාගේ සඳහන් ඇති වෙන බුලත් පිටක් විතරයි එදා දවසට කන්න ලැබුණේ කියලා. ඒ වගේ මේසා විශාල වැදගත් පවුලක, ඒ වගේම එතුමා සඳහන් කරපු විදිහට අර ඉහළ ඉඳලා පහළට ආපු චරිතයක්. එහෙම චරිතයක් මේ රට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විතරක් නෙමේ සමස්ත ලෝකයේම බෞද්ධයන් වෙනුවෙන් විශාල මෙහෙවරක් කළා. ඒ නිසා අදටත් අපි ඉන්දියාවේ ගිහිල්ලා සිද්ධස්ථාන වැඳපුදා ගන්නවා නම් ඒ සිද්ධස්ථානවල වඳින හැම වෙලාවකම අපිට ලංකාවේ ඉන්න අයට වඩා අනගාරික ධර්මපාලතුමාව සිහිපත් වෙනවා විතරක් නෙමේ එතුමාගේ ගුණයන් සිහිපත් වෙනවා. එතුමාව පුදුම විදිහේ උත්තරීතර චරිතයක් බව අපේ සිත් සතන් තුළට එනවා. ඉතින් ඒ නිසා අනගාරික ධර්මපාල චරිතය දිහා බලනකොට එතුමා අපිට කරන ලද මෙහෙවර අතිවිශාල මෙහෙවරක්. රටට සම්බුද්ධ ශාසනය විතරක් නෙමේ මුළු මහත් ලෝකයේම බුදුදහමට කරන ලද මෙහෙවර. හැබැයි ඉතින් අද නම් කියනවා මේ බුදුහාරු ලංකාවේ පුදුනා කියලා. දැන් ඒ නිසා පහුගිය දවසකට අපේ හඳුනන හරි මේ එක විනෝද ජනක කාරණාවක් ලියුමක් කියලා දුන්නා. ඒ උපාසකම්ම කියලා දුන්නා මගේ වයස අවුරුදු 70යි.
ඔබවහන්සේලා මේ දඹදිව වන්දනාකාරයන්ව ප්‍රමෝට් කරන්න තමයි ඉන්දියාවේ බුදුහාරු උපන්නා කියලා කියන්නේ මෙච්චර ලංකාවේ ඉපදිලා තියෙද්දි කියලා. ඉතින් ඒ වගේ ලිම්මැඩි සංකල්ප තියෙන උදවිය පවා දැන් මේ මේසා විශාල ලෝකයේම බෞද්ධයන් විසින් පිළිගන්නා ලද ඓතිහාසික ලෙස පුරාවිද්‍යාත්මක ලෙස ඒ වගේම සියලු සාධක ලෙස සාධනය වෙච්ච මේ කාරණාවන් පවා අද ගැරහීමට ලක් කරනවා. ඉතින් ඒ නිසා අපි මෙහිදී සඳහන් කරන්න ඕනේ ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ඉපදිච්ච බුදු වෙච්ච ප්‍රථම ධර්ම දේශනාව කළ සහ මහා පරිනිර්වාණය සිද්ධ වෙච්ච ස්ථාන බෞද්ධයා විසින් දැකබලා සංවේග උපදවා පහන් සංවේග උපදවා ගත යුතු ස්ථාන. ඒ නිසා එවන් ස්ථාන රැකබලාගෙන ඒව ආරක්ෂා කර මතු පරපුරට දුන්නු ඒ බෝසත් ධර්මපාල චරිතය මුළුමහත් ලෝක බෞද්ධයා තුළම නිරන්තරයෙන් සම්භාවනීයයි. ඒ නිසා බෝසත් දම්පල් හරසර වන්දනාව සැබවින්ම ගුණ දන්නා මිනිසුන්ගේ උතුම් ක්‍රියාවක් හැටියටයි සඳහන් කරන්න ඕනේ. පැහැදිලි ස්වාමීන් වහන්ස, මම මේකට යොමුවන්නේ කොළඹ මහත ශ්‍රී සම්බෝධ විහාරාධිපති බෞද්ධ මාත්‍රිචාර්ය කරු අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ වෙත මේ සාකච්ඡාවේ අවසන් ප්‍රශ්නයයි ඔබ වහන්සේට යොමුවන්නේ. නායක හමුදුරනේ සැප්තැම්බර් මාසේ 17 වෙනිදා අනගාරික ධර්මපාලතුමාගේ 154 වෙනි ජන්මදිනය අපි සමරද්දී අපවත් වී වදාළ කොළඹ මහත ශ්‍රී සම්බෝධ විහාරාධිපතිව වැඩ සිටි පූජනීය දරණගම කුසලදම ස්වාමින් වහන්සේගේ ගුණ සමරනවා. උන්වහන්සේගේ සංකල්පයක් මතයි මේ පින්කම සංවිධානය වෙන්නේ. අපි උන්වහන්සේගේ ගුණ සැමරීම කළ ගුණ දන්නා පිරිසක් වශයෙන් සිදු කළ යුතුමයි. එහා සම්බන්ධයෙන් අපි ප්‍රේක්ෂක ජනතාව දැනුවත් කරමු. වාසනාවන්ත පින්නතුනි, අපේ ලෞතරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ ඉතා වැදගත් තැනක් තමයි අපේ නායක හාමුදුරනේ ඉහළ සිට කඳු මුදුනකට ගිය කෙනෙකුට තමයි පහළ හැම දිනාම දකින්න පුළුවන් වෙන්නේ. එතකොට අපේ අනගාරික ධර්මපාලතුමාගේ ජීවන ගමනේ විශේෂයෙන් මෙතුමන්ගේ මේ ලංකාධරණයේ තලයේ පහළ වුණු තැන ඉතා වැදගත්. සමාජ පරිසරය, ඒ වගේම පවුල් පරිසරය, ඒ වගේ මෙතුමන්ට ලැබුණු දායාදයන්, දෙමාපියන්ගෙන් ලැබිච්ච දායාදයන්, ධනේ වස්තු මේ හැමදේම ඉතාම ඉහළ තැනක එතුමන් ජන්මලාභය ලැබුවේ. ඒ වගේම තමයි එතුමන්ට මේ ලෝකේ බිහිවෙන උතුම්ම ශ්‍රී සද්ධර්මයේ එතුමන්ට ලැබුණා. අපි එතුමාගේ දේශනා අහලා තියෙනවා. එතුමන් ශ්‍රී සද්ධර්මයේ තිබෙන ගැඹුරුම ධර්මකාරණා තමයි විටින් විට ඉස්මතු කරන්නේ. මේ ධර්මයේ තියෙන වැදගත්ම ධර්මකාරණාව තමයි, එහෙම නැත්නම් මේ ධර්මයේ තියෙන අරටුව තමයි පටිච්චසමුප්පාද ධර්මය. එතුමන්ගේ දේශනා අපි අහලා තියෙනවා නායක හඳුනනේ. පටිච්චසමුප්පාද ධර්මයේ තමයි දේශනා තුළ විශේෂයෙන් එතුමන් පැහැදිලි කරන්නේ. ඉතින් ඒ තරම් ධර්මයේ තියෙන ගැඹුරු, ධර්මයේ පිළිබඳ ලොකු ගැඹුරු අවබෝධයක් තිබුණු නිසා තමයි එතුමන්ට ධර්මයේ වැදගත්කම, මේ ශාසනයේ වැදගත්කම, මේ පූජනීය සිද්ධාස්ථානවල තියෙන වැදගත්කම, මේ ජාතියේ රටේ මේ හැම වැදගත්කමක්ම එතුමන් හිස්මුදුනේ තියාගෙන මේ සත්කාරයන් සියල්ලක්ම සිද්ධ කරන්නට යෙදුනේ. ඒ වගේම තමයි අපි නායක හඳුරු මතක් කළා, අද ඉන්න අයට වැදගත් වෙලා තියෙන්නේ මේ දඹදිව තලයේ තියෙන මේ සිද්ධාස්ථාන වලට වඩා අපේ ලංකාවේ නොඑක් නොඑක් තැන්වල තිබෙන අර ඔය කියන විදිහේ බුදුරජාණන් වහන්සේගේ පහළ වීම, ඔය වගේ දේවල්. ඉතින් අපි මේ ගමන් කරන්නේ ධර්මානුකූලව, අපි ගමන් කරන්නේ කුමක් සඳහාද? චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම සඳහා තමයි අපි මේ ගමන් කරන්නේ. එතකොට ඒ අය අවබෝධ කරගෙන තියෙනවද සාමාන්‍ය සම්මුති සත්‍ය, පරමාර්ථ සත්‍ය අවබෝධ කරගන්නට වෙරදරන ගමන්, තේරුම් අරගෙන නැහැ, අවබෝධ කරගෙන නැහැ, කාටවත් කියන්නට බෑ ලෞතරා බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ලංකාවේ කියලා. එතකොට අපි සත්‍ය, පරම සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ දඹදිව තලයේ කියලා. ඉතින් ලෞතරා බුදුරජාණන් වහන්සේටපත් වුණා. ඒ වගේම උත්පත්තිය,
ඒවගේ මලෝතුරා බුද්ධරාජ්‍යයට පත්වීම සහ පින්වම් පෑම සහ ප්‍රථම ධර්ම දේශනාව සිදුකරපු ස්ථාන. මේ ඔබවන්ස කියන්නේ ඇහැට පේන සත්‍යය තේරුම් ගන්න බැරි මිනිස්සු කොහොමද පරමාර්ථ සත්‍යය තේරුම් ගන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ, එහෙමයි එහෙමයි. ඉතින් ඒ නිසා හොඳ හොඳ හොඳට අවබෝධයෙන් මේ ධර්මයේ අනුගමන් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි නැවත නැවත ඉස්මතු කරන්නේ ඉතාම වැදගත් එතුමන්ගේ මේ ගුණ සමරුව පිළිබඳව. ඉතින් මේ ලෝකේට පහළ වුණු මේ උතුමන් වහන්සේලා බුද්ධාංකුරයන් වහන්සේලා තුන්කල් දකිනවා. බුදුරජාණන් වහන්සේ තුන්කාලේ දැක්කා. ඒ වගේම බුද්ධාංකුරයන් වහන්සේලා තුන්කාලේම දකිනවා ජැක්සන් මැතිතුමා. එතකොට අතීතයේ සිදුවෙච්ච සිදුවීම් සියල්ලක්ම නිසා තමයි වර්තමානය සකස් වෙන්නේ. ඒ වගේම වර්තමානයේ මුල් කරගෙන තමයි අනාගතය පහළ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ තුන් කාලයම ආරක්ෂා කරගන්න තමයි අපේ අනගාරික ධර්මපාලතුමන් කටයුතු කළේ. ඒ නිසා තුන් කල් දක්නා නුවණින් එතුමන් කටයුතු කළේ. අපේ සියල්ලක්ම සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතේ වෙන අභිහුරුදේ වෙනුවෙන් ආරක්ෂා කරගන්නට නම් අතීතයත් ආරක්ෂා කරගන්න ඕනේ, වර්තමානයත් ආරක්ෂා කරගන්නට ඕනේ. ඒ තුලින් තමයි අනාගතයේ අපිට සම්මා සම්බුද්ධ ශාසනයේ අභිහුරුතේ ප්‍රාර්ථනා කරගෙන කටයුතු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි අපේ නායක ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමින්, ඒ වගේම අනගාරික ධනුපාලතුමාන්ටත් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන වගේම රට, ජාතිය, ආගම සුරක්ෂිත කරගන්නට දිවි කැප කළ හැම දිනාටම පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමින් වගේම මේ හැම දෙයකටම හැම කටයුත්තකටම සහාය අනුග්‍රහය අනුශාසනා කරන නායක ස්වාමීන් වහන්සේලාට, ඒ වගේම අනුනායක ස්වාමීන් වහන්සේලාට, ඒ වගේම සීල මහා සංඝරත්නයටත් ආශිර්වාද කරමින් රටේ ලෝකේ වාසය කරන හැම දෙනාටම සෙත් සාන්තිය ප්‍රාර්ථනා කරමින් තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා උතුම් පුණ්‍යලාභයක් ජීවිතයට එකතු කරගන්න පුළුවන් දෙවියන්ට පින් දෙන්නට, ඥාතීන්ට පින් දෙන්නට, අප හැම දෙනාටමත් නිවන් සාක්ෂාත් කරගන්නටත් මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන අපි මේ පින්කම සඳහා සූදානම් වෙමු. පැහැදිලි ස්වාමින් වහන්ස, එසේනම් වැඩසටහනින් සමු ගැනීමට අපට කාලය ඇවිත් සමු ගන්නට මත්තෙන් අනගාරික ධර්මපාලතුමා තමන්ගේ දෙමාපියන්ට ලියූ ලිපියකින් කොටසක්ම උපුටා ගන්නවා. එක් පුද්ගලයෙකුගේ නොව සියලු ලෝක සත්වයන්ගේ සැප ප්‍රාර්ථනා කරන මට ඔවුන්ගේ දියුණුවට වැඩ කිරීමට ඉඩ දෙනු මැනවි. ලෞකික සැපයන් ඕනෑ නොකරයි. මා විසින් දොහොත් මුදුන් දී ඉල්ලන ඉල්ලීමට බාධා නොපමුණුවා චිත්ත ප්‍රීතියෙන් එය මට දෙන ලෙස මම ඉල්ලමි. එමෙයි සම්පූර්ණයෙන් මගේ කාලය බුද්ධාගමේ දියුණුව පිණිස වැඩ කරන්නටයි. මගේ ජීවිකාව ආරක්ෂා කරගැනුමට මාසකට රුපියල් 5ක් ලබා දෙන මෙන් ඉල්ලමි. අනගාරික ධර්මපාලතුමා තුළ වූ බෝධිසත්ව ගුණාංගය මේ පැදිපෙලෙන්ම මනාවට පිළිඹු වන බව නොඅනුමානයි. එසේනම් සදහැවතුනි, ඒ සිහිපත් කිරීමත් සමගින් අපි ඔබගෙන් සමු ගන්නවා. අද දවසේදී ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම සාකච්ඡා මණ්ඩපයට වැඩම කළ කුසල බලයෙන් පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙනෙහි පරිවේනාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍යපාද මැදගොඩ අපේතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී අමා මහ නිවණින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදුදී ප්‍රාර්ථනා කර සිටිනවා. සාදු සාදු සාදු. ඒ වගේම කොළඹ මහත ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ ආමාදජාලයේ ගරු අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී අමා මහ නිවණින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදුදී ප්‍රාර්ථනා කර සිටිනවා. සාදු සාදු සාදු. තමන්ගේ වටිනා කාලය කැප කරමින් මෙහි පැමිණි ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනි මැතිතුනි, ඔබතුමාටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ශාන්ති බුද්ධ භූමි ආයතනය නියෝජනය කරමින් මෙහි පැමිණි සුරංග ප්‍රදීප් මහතාටත් අපගේ හෘදයාංගම ස්තුතිය පිරිනමනවා. එසේනම් අපි ඔබගෙන් සමු ගන්නවා, ආරාධනා කර සිටිනවා සහභාගී වන්නටයි කියා එළඹෙන සැප්තැම්බර් මාසේ 17 වෙනිදා බරණැස ඉසිපතනයේ පැවැත්වෙන බෝසත් දම්පල් හරසර වන්දනාවට.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.